මේ නැති වෙලා තිබුණ රටක් මං අරගත් අනික් අය අගමැතිකම එපා කිව්වද්දි බය වෙලා දිව්වද්දි මම මේක අරගෙන මේ වැඩ කටයුත්ත කරේ කරුණා කළා මට ඒ අවස්ථාව දෙන්න ඔබතුමා වාඩි ඔබතුමා කියකට මං ඇහුවානේ අපි වොෂින්ටන් ගිහින් මං ලෝක බැංකුව ඇතුළට යන්නම් ඔබතුමා එළියේ ඉඳන් කෑ ගහලා අපි හැන්දෑවේ රාත්‍රි භෝජනයට එකතු වෙමු කියලා ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක අනුව තමයි අපි වැඩ කරන්නේ ඒක වශයෙන්ම මේ කරන්නේ අර්ථ සාධකයේ පික්පොකට් ගැසීමක් ඒකයි සිද්ධ වෙන්නේ ඉතින් පික්පොකට් දේශපාලනේ ඩීල් දේශපාලනේ කරන්න බෑනේ පික්පොකට් ගහන්න බැරි නිසා තමයි ඩීල් ගහුවේ නැත්තේ දැන් දේශීය ණය ප්‍රසස්ත කරන්නට අදාළ යෝජනා සෙනසුරාදාට පෙර පාර්ලිමේන්තුවේ අනුමත කර දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා පාර්ලිමේන්තුව රැස්වීමට සහභාගී වූ ජනාධිපතිවරයා මේ ඉල්ලීම කළේ දේශීය ආදායම් පනත් කෙටුම් පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනයේද සභාවට ඉදිරිපත් කරමින් දේශීය ණය ප්‍රශස්ත කරන ක්‍රියාවලියේදී ETF EPF ඇතුළු සේවක අරමුදල් ලබාගෙන ඇති බැඳුම් කර නැවත නිකුත් කිරීමට එකඟ නොවන්නේ නම් 30%ක බද්දක් අය කිරීම ඇතුළු සංශෝධන ගණනාවක් දේශීය ආදායම් පනත් කෙටුම් පතට ඇතුළත්ව තිබුණා මේ කෙටුම් පත පාර්ශව දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියෝගයට ලක් කළ අතර අධිකරණයේ නිගමනයේ ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුව හමුවේ පැහැදිලි කළා ශ්‍රේෂ්ඨාධිකරණය සිය නිගමනයේ ඉදිරිපත් කරමින් අවධාරණය කර තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි ව්‍යවස්ථාවේදී ඇති අර්ථ නිරූපණය අනුව රාජ්‍ය මුදල් බලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුව සතු බැවින් සාධාරණ වර්ගීකරණ ඉල්ලීමේ නිදහස පාර්ලිමේන්තුවට ඇති බවයි. එමෙන්ම රටේ ආර්ථිකයේ පැවැත්ම සඳහා දිරිගැන්වීම හා සහන ලබා දීමට අදාළව විධායකයගෙන ඇති ක්‍රියාමාර්ග හා ප්‍රතිපත්ති සාධාරණ වෑයමක් ලෙස සැලකිය හැකි බවද නිගමනයේ සඳහන්. අදාළ කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල දැයි සොයා බලන ලෙස පෙත්සමෙන් ඉල්ලා නොමැති බැවින් ඒ ගැන අවධානය යොමු නොකළ බවද ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනයේ පෙන්වා දී තිබෙනවා. සුප්‍රීම සභාවේ තීන්දුව සභාවට ඉදිරිපත් කරාම විනාඩි කිහිපයකට පස්සේ අපෙන් විමසලා හිටියා ඒ කාර්ක සභාවට ඊයේම මේ සංශෝධනය ගන්න පුළුවන්ද කියලා. ඒක එහෙම කරන්න බෑ. මොකද විනාඩි ගානයි තිබුණේ ඔබතුමා ඒ අධිකරණයේ ඩිටර්මිනේෂන් එක කියවලා සභාව කැඳවනකම්. අවම වශයෙන් දවසක හෝ දෙකක කාලයක් මේක සාකච්ඡා කරන්න. මොකද කිසිම විශ්ලේෂණයක් කළත් නැහැ. එතකොට සුප්‍රීම සභාවෙන් නැවතත් පාර්ලිමේන්තුවට දාලා තියෙනවා. පාර්ලිමේන්තුවට කියන්නේ කමිටුවට. එතන මුදල් කමිටුවට මේ දත්ත නැත්තම් කොහොමද අපි පාර්ලිමේන්තුවට අප්‍රූව් කරේ නැත්නම් ඇනලිසිස් එකක් ඇතුව හෝ නැතුව ඔය පොකට් ඩිප්ලික් කලැප්ස් එකක් කියනවලු ආමගෙන නෝ බ්ලූම් වෙනවලු පබ්ලික් ෆිනෑන්ස් කමිටි එක රබර් ස්ටැම්පින් බොඩි එකක් වෙන්න බෑ දැන් මුදල් කාර්ක සභාවට මං හිතන්නේ සාධාරණ කාලයක් අවස්ථාව දෙන්නට ඕන උසාවිය මේ සියල්ල ගැනම විග්‍රහ කරලා තීන්දුවක් දීලා ඉවරයි දැන් මේ සභාවට දෙන්නේ මේක අනුමත කරන්න මේ සියල්ලම අපි එන සතිය වෙනකොට අවසන් කරන්නට වොමනයි අවසන් කරන්නේ නැත්නම් මේක කඩයි මේ වගකීමකින් මම කියන්නේ මේ නැති වෙලා තිබුණ රටක් මං අර අනික් අය අගමැතිකම එපා කිව්වද්දි බය වෙලා දිව්වද්දි මම මේක අරගෙන මේ වැඩ කටයුත්ත කරේ කරුණා කළා මට ඒ අවස්ථාව දෙන්න ඔබතුමා වාඩි වෙන්න ඔබතුමා කියකට මම ඇහුවානේ කරුණා කළා වාඩි වෙන්න මම මේක අරගෙන ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ මෙතන කිසිම හානියක් වෙන්නේ නැහැ අර්ථ සාධ අරමුදට 9%ක් අපි දෙනවා කියලා එකඟ වෙලා තියෙනවා 9% මම තේරුවේ නැහැ මං අගමැති වෙන්නේ ඉස්සෙල්ලා මේ සභාවේ මෙන්න SLPP ආණ්ඩුවේ පොහට්ටුවේ ආණ්ඩුවෙන් තීරණය කළා අන්න තීරණය කරපුවා ඔතනත් ඉන්නවා මෙතනත් ඉන්නවා ඒ නිසා මට ඒක කියන්න එපා අද මේක ඉදිරියට ගෙනියන්න ඕන මට ඔබතුමයි මම කී දවසක අපි දෙන්න එකගුණානේ අපි වොෂින්ටන් ගිහින් මම ලෝක බැංකුව ඇතුළට යන්නම් ඔබතුමා එළියේ ඉඳන් කෑ ගහලා අපි හැන්දෑවේ රාත්‍රී භෝජනයට එකතු වෙමු කියලා ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක අනුව තමයි අපි වැඩ කරන්නේ ලංකාවත් දැන් වார்த்தාවක් පිළිහිටවල තියෙන ලෝකෙම්ම එක බවට පත් වෙලා තිබෙනවා ප්‍රයිමරි ඩීලර්ස්ලා අයින් කරලා ප්‍රයිවට් බොන්ඩ් හෝල්ඩර්ස්ලා අයින් කරලා බැංකු පද්ධතිය අයින් කරලා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්පූර්ණ බර මේ රටේ ලක්ෂ 24ක් වූ වැඩ කරන ජනතාවගේ කරපිට හිස මත පටවපු පළවෙනි රට බවට පත් වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ කරන්නේ අර්ථ සාධකයේ පික්පොකට් ගැසීමක්. ඒකයි සිද්ධ වෙන්නේ. ඉතින් පික්පොකට් දේශපාලනේ ඩීල් දේශපාලනය කරන්න බෑනේ. පික්පොකට් ගහන්න බැරි නිසා තමයි ඩීල් ගහුවේ නැත්තේ. දැන් ඩීල් ගහපු නිසා දැන් කියනවා වගකීම් බාරගත්තලු ඔව්. වගකීම් බාරගත්තා. මේ රටේ වැඩ කරන ජනතාවගේ බඩට ගහන්න. වාර්තා වෙනකන් අපි විවාදය ආරම්භ කරුවේ හැන්දෑවට. ජනතාව පොඩක් ඉන්න. ජනතාව පොඩක් ඉන්න. विवाद आरंभ कर हेन्दे कमिटी आदर हेला
මම කිව්වේ පාර්ලිමේන්තුවේ බලය ගැන අධිකරණ කටයුතු පිළිබඳව නෙමෙයි මෙම කටයුත්තට ඉදිරිපත් වන කෙනා අදාළ තොරතුරු හරියට බාර දීලා නැහැ.